සංසාරණී කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම ලොයිඩ් හදිසියෙම මැරේක මුණ ගැහෙන්න යන හේතුවක් ගැනයි මට අද වීඩියෝ එක හරහා කතා කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්නට කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඉතුරු වෙලා තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න comment කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මම අද වීඩියෝ එක තුලින් ඔයාට මතක් කරන්නේ. ඉතින් ඔයා දන්නවා කාලයක් තිස්සේ මෙන්න මේ කාරණාව ගැන අපිට පැහැදිලිවම කතා කරන්න පුළුවන්කමක් තිබෙන බව මෙතනදී කියන්න අවස්ථාවක් හදාගන්න ඕනේ. ඔයා දන්නවා නේද? කාලයක් තිස්සේ කවුරුත් හිතපු නැති විදියකට ඇත්තටම මැරේක් නිසා මැරයෝන්ට සල්ලි දීලා ඇත්තටම තිහස්වරව දුකටපත් කරන්න පුළුවන් වුණා ලොයිට්. ඇත්තම කියනවා නම් තිහස්වරගේ මල්ලි නැති කරා කියලා කියන්නේ ඒක තිහස්වරට දරා ගන්න පුළුවන් කාරණාවක් වෙන්නේ නැහැ කියන එක තමයි මම මේ මොහොතේදී මතක් කරන්න ලෑස්ති වෙන්නේ. කොහොම වුණත් දැන් ලොයිට් ඉස්සරහට ආය මැරේක් හම්බෙන්න උවමනාවක් නැහැ කියලා අපිට හිතුනේ. ඉතින් ආදිත්‍ය මැරුවා කියලා කියන්නේ දීපල භාගයක් හම්බ වෙනවා. එතනින් එහාට ඉතින් ආය කල්පනා කරන්න කිසිම දෙයක් නැහැ. හැබැයි ඒ වුණාට ඇත්තටම ලොයිට් ආයම වතාවක් මැරේක් මුණ ගැහෙන හේතුවක් තියෙනවා. කලින් වැඩේ හොඳට කරානේ. ඉතින් ආදිත්‍යගේ මරණය ගැන කාටවත් සැකයක් හිතුන්නේ නැහනේ. ඉතින් ඒ සතුටෙන් ඉන්න ලොයිට් තව ටිකක් කල් ගිහිල්ලා කරන්නේ අනගේව මරන්නත් කන්ටැක්ට් එකක් බාර දෙන එක කියන දේ අපි මෙතනදී පෙන්වා දෙන්නට කටයුතු සූදානම් කරගන්නවා කියලයි මම අද වීඩියෝ එක හරහා මතක් කරන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියට අපිට මේ වගේ දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් තියෙනවා කියලයි. අද වීඩියෝ එක තුලින් විශේෂම කාරණාවක් විදියට කතා කරන්නට ලෑස්තියක් ඇති කරගන්නේ කියන දේ මතක් කරනවා. ලොයිඩ් ගිහින් කියන්නේ ඇත්තටම දැන් ආදිත්‍ය මරපු විදියටම අනිගිවත් මරන්න සලසම් කරමු කියලා. හැබැයි ඇත්තම කියනවා නම් මේ ගන්න තීරණය මා මෝඩ තීරණයක්. හේතුව තමයි කවුරුත් හිතන්නේ නැති විදියට CID කෙන් පවා මේ ආදිත්‍යගේ මරණයෙන් පස්සේ හැමතැනම දාලායි තියෙන්නේ. ඉතින් ලොයිඩ් ගැන හැගහගෙන ඉන්න තිහස්වර ඇත්තටම කියනවා නම් උපදෙස් ලබා දීලායි තියෙන්නේ කියන කාරණය අපි අද වීඩියෝ එක හරහා පෙන්වා දෙන්නට කටයුතු සූදානම් කර ගන්නවා කියලයි මම අද වීඩියෝ එක තුලින් මතක් කිරීමට ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ දෙයත් එක්ක ඉදිරියට අපිට මේ වගේ දෙයක් ගැන කතා කරන්න පුළුවන්කමක් තියෙනවා කියලයි අද වීඩියෝ එක තුලින් ලෑස්ති වෙන්නේ. ඉතින් කොහොම වුණත් අපිට ඉදිරියේදී විශේෂම කාරණයක් දක්වන්නට හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මැරයා මුණ ගැහිලා කිවට පස්සේ මැරයා මේක බාරගත්තට මැරයා ඉදිරියට පොලිසිය අත්අඩංගුවට පත් වෙන්නත් මේ නිසාම විය හැකියි.